නාඩගම් කාර්ය කතාවේ වෙසක් දවසේ නාඩගම් ගම්මානයේ පැදිදේකට බෙදිලා ගලින්වරණ කුමාරයාසා කුණ්ඩලකේසී නාට්‍ය බලන්නගේ අපිට මතකයි. ඒත් ගජමෑනම් නාට්‍ය බලන්න යන්න බෑ කියලා මුදලාලිට ඉංගරේ අසරණකමින් පිරුණු හිනාවක් දාලා. ඒ හිනාවේ මොකද්ද ලොකු කපටි පාඩකුත් තිබුණ අපිට මතකයි. අද විතරක් නෙවෙයි ගොඩක් තැන්වල ගමේ හැම කෙනාම සහභාගී වෙන කිසිම තැනකට ගජමෑන් ගියේ නැහැ. උදාහරණයක් විදියට පන්සල පැත්ත නිකමටවත් ගියපු කෙනෙක් නෙවෙයි ගජමෑන්. ඒ පිස්සෙක් නිසා කියලා පිටුවට ඒක හිම එකක් නෙවෙයි. ඉතින් ගජමෑන් පිස්සෙක් වුණත් පුදුම විදියට යෝසීමෙන් මේ විදියට වැඩ කරන එක මේ වෙනකොට නාඩගම්කාරයෝ බලන ප්‍රේක්ෂකවටත් ප්‍රශ්නයක් වෙනවට සැකයක් නැහැ. මේ වෙනකොට නාඩගම්කාරයෝ ගමේ ඉන්න අයගේ පැටිගිරි අපි දන්නවා. ඉන්නේ කොහෙද අම්මා තාත්තා කවුද වගේ දේවල්. ඒත් ගජමෑන් ගැන නම් තාම කවුරුත් විස්තරයක් තියා පිස්සු වැදෙන උපදින්මද පස්සේ වුණු දෙයක් නිසාද කියලාවත් අපි දන්නේ නැහැ. මෙන්න මේ දේවල් නිසා ගජය හැමෝටම ලොකු ප්‍රශ්නාර්ථයක් වුණා. අපි මේ විදියට කතා පටන් ගමු. ගජමෑන් කියන්නේ පිස්සෙක් නෙවෙයි. ඒක මුදලාලිත් හොඳටම දන්නවා. බොහෝ දුරට මුදලාලිත් කවුරුත් නොදන්න මේ රහස රකින්න ගජමෑන්ට ලොකු උදව්වක් කරන චරිතයක් වෙන්න පුළුවන්. ගජමෑන් එන්නේ අමුතුම් පොඩකට. ගමේ කවුරුත් නොදන්න සේවාවක් ගජමෑන් කරනවා. ගජමෑන් කියන්නේ CID එකේ කෙනෙක්. CID එකේ පුද්ගලෙක් තමන් ඒ රාජකාරිය කරනවා කියලා බිරිඳරවත් කියන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම රහස් ඔත්තු සේවයට බිරිඳ පවා බාධාවක් වෙන්න පුළුවන් නිසා. එහෙම නීතියක් එන්නත් ඇත්තේ කාන්තාව රහස් රකින්න සමත් නොවන නිසා වෙන්න පුළුවන්. කවුද මේ ගජයා? වෙසක් නාට්‍ය දවසේ කඩේ යට තියෙන නිදංගල රකින්නවද? කවුද මේ නිදංගලට කෙලහලන පුද්ගලයා? දුගාමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ සියල්ලටම උත්තරේ සාක්ෂි එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙනනවා. වීඩියෝ එක හොඳයි නම් ගජමෑන්ට ආදරේ නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යනකම් ඔබගේ වටිනා අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න.